කඳුළු පණිනවද වැඩි කන පෙන්නන්න බලන්න දුම් යනවද කියලා ඕ දැක්කද ඔන්න ඊළඟ කෑම එක මෙන්න මෙහෙම කෙහෙල් වලින් වහලා දියෙන්නේ මේක නම් මාර සොයා ගැනීමක් ඈ හයි ෆුඩීස් කොහොමද රැවුල මගේ රැවුල නෙමෙයි මේ රැවුල ඉතින් මම හිතන්නේ මේ රැවුල දැක්ක ගමන් කට්ටිය දන්නවා මේ කොහෙද ඉන්නේ කියලා අපි මේ ඇවිල්ලා ඉන්නේ මාතර මාතර තියෙන හෙළ රැවුලගේ කට ගැස්මට ඉතින් මේ තැන වෙන කාලාන්තරයක් තිස්සේ ගොඩක් කට්ටිය අපිට යන්න යන්න හෙළ රැවුලගේ කට ගැස්මට යන්න එතනින් ඉල්ල කන්න කියලා ඉල්ලපු තැන ඔව් ඉතින් විශේෂයෙන්ම මොකක් හින්දාද මම සැර කෑමට ආසෙ හින්දා සහ ඔයගලන් අනික් වීඩියෝස් වල යටින් කමෙන්ට් කරන්නත් මේකට ගිහින් වීඩියෝ එකක් කරන්නකො කියලා ඉතින් අපි මේ අපේ රික්වෙස්ට් එක දැන් මේ අද මේ වීඩියෝ එකකින් අරන් යන්න හදන්නේ කට්ටිය කියලා තිබ්බා මෙතන සැරට කෙලින්ම හික් ගෑවෙනවා කියලා. ඒ කියන්නේ හික් ගෑවෙන තරක් තියෙන්නේ කියලා. ඒ හික් ගෑවෙන සැරට ඔයා දන්නවා මම එක්ක ඔරොත්තු දෙන්නේ නැහැ. මෙයා තමයි ඒකට ඔරොත්තු දෙන්නේ. මම ආසයි ඔරොත්තු දෙන්න දන්නේ ආසයි. හැබැයි මට ඔරොත්තු දෙන මට්ටමේ සැරත් මෙතන තියෙනවා කියලා තමයි ආරංචි ආවේ. ඉතින් අපි ඔන්න ආවා අද මාතර හෙළ රැවුලගේ කටගැස්මට මේ කතාව ඇත්තද කියලා බලන්න. මං හිතන්නේ මාතර ඉන්න අයට නම් මේතන අලුත් තැනක් නෙවෙයි. මං හිතන්නේ මේ හෙළ රැවුලගේ කටගැස්මෙන් නොකාපු කෙනෙක් මේ මාතර පුරවරේ නැතුව ඇති. ඔව් මං හිතන්නේ වෙන වෙන පැතිවල අයත් ඇති මේක. දැන් බලන්න කොළඹින්නම් අපිත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක තියෙන්නේ මාතර තංගල්ල පාරේ පාරේ අයිනෙම වෙලේ වත්ත හන්දියේ. හරි ලේසියෙන් තන හොයාගන්න පුළුවන්. මොකද මේක දැක්ක ගමන් වෙන මේ අයිකොනික් විදිහට පේනවනේ. රැවුල් තියෙන මූණු ටිකක් ඇඳලා තියෙනවා වටේම ලොකුවට ගහලා තියෙනවා හෙළ රැවුලගේ කටගැස්ම කියලා. සහ Google Map එකෙත් මේ තැන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. කොහොමද මෙනු එකේ තියෙන නම් ටික? නම් ටිකම ටිකක් වෙනස් විදිහේ නම් ටිකක් තියෙන්නේ. ඔව් ඇත්තටම මෙතන තියෙන ඔක්කොම කෑම වගේ ගොඩක් කෑම ඔක්කොම කෑම වගේ මේගොල්ලන්ගේම ස්පෙෂල් රෙසිපීස්. ඒ හින්දා ඉතින් මෙතනින් කනවා කියන්නේ වෙනස් අත්දැකීමක් කියලා තමයි අපි දැනගත්තේ. මුලින්ම අරගත්තේ රාමෙන්. රාමෙන් කන ගොඩක් අය ආසයිනේ. අපිත් ආසයි. ඉතින් රාමෙන් අපි වර්ග දෙකකින් ගත්තා. මේගොල්ලන්ගේ මේ රාමෙන් වලටම වෙනම මෙනු එකකුත් තියෙනවා. ඉතින් ඒකෙන් බලලා මේක දිනවා අධික සැරකින් යුත් රාමෙන් කියලා සෙට් එකක් දෙනවා. ඉතින් ඒකෙන් මම ගත්තේ මෙන්න මේක ස්වීට් චිලි රාමෙන් එක. ඉතින් මේක චිකන් මික්ස් වෙලා තමයි මේ රාමෙන් එක තියෙන්නේ. ඊට උඩින් ඉස්සෝ දාලා මේ හරිම ලස්සනට සොසේජස් සීනි తీරු විදියට කපලා දාලා තියෙනවා. උඩින් ලූණු කොළ දාලා වෙනම බිත්තරයක් තියෙනවා. ඔන්න ඔය විදියට තමයි මේ රාමෙන් එක තියෙන්නේ සර්ව් වෙලා. දැන් මේ අධික සැරද? මේ අධික සැර. හරිද? ඊළඟට දැන් මේ බුචීගේ සැර මට්ටමට ගත්තේ මේ අඩු සැර රාමෙන් එකක්. ඉතින් ඒකේ අපි ගත්තේ චීසි බූම් කියන එක. ඉතින් මේක චිකන් මික්ස් වල උගන් දැක්කම පාට දෙකේ වෙනස පේනවා. ඉතින් මේක සුදු පාටට නිකන් චීසි පාටට තියෙනවා ක්‍රීමි ෆ්ලේවර් එකට. මේකත් එක්ක බලද්දි ඉතින් ඒකෙත් උඩින් ඉස්සෝ දාලා අර අපි කියපු විදියට මේකෙත් අර සොසේජස් හීනි తీරුවට ලස්සනට කපලා හරි ලස්සනට දැක්කම ආස වෙන විදියට සර්ව් කරලා තියෙනවා. මේකෙත් උඩ බිත්තරයක් එහෙමත් තියෙනවා. ඒ කියන්නේ මේක කුචී සර මේක බුචී සර. ඔව් බුචී සර. මේ මේකෙ මේ චීස් ස්ලයිස් එකකුත් තියෙනවා නේද? ඔන්න ඔහොම ඉන්න මේ ඕ දැක්කද? චීසි බූම් එක. කියන්නේ මම තමයි චීසි බූම්. ඔයා චීසි බූම්. ඔයා අධික සැර. ඔයා අධික සැර. අධික සැර. දැන් කවුද එනවා? ඉවසILLක් නැහැ රස බලනකම්. අම්මෝ පාඩ දැක්කම පොඩ බය හිතෙනවා. වෙනෝනේ. ඔයාට නම් බය හිතෙන විදියක් නැහැ කුජි. නෑ උනාට එහෙම කියන්න බෑ. ඒත් මම මෙතනින් කාලා නැහැ නේ. වතුර එකක් පොඩ්ඩක් සැරට ගැලපෙන තමයි හදලා තියෙන්නේ. කොහොමද සැර තත්තේ? පට්ට සැර. අම්මේ මොනවද? මයුර අපතරින් එන්නේ වෙනස් රහක් ඇත්තරම දැන් ලංකාවේ එක එක රාමෙන් කාලා දෙනවනේ දැන් අපි අර කොරියන් රාමෙන් එකක් කාලා දෙනවා දැන් ගොඩාක් ෆ්ලේවර්ස් අපි ට්‍රයි කරලා දෙනවා මේක අර නිකන් ශ්‍රී ලංකන් ට්විස්ට් එකක් එක්ක තියෙන එක ලංකාවේ දිවට සෙට් වෙන අන්නේ රහ දුම් යනවා
අපි බලමු යන දුම් ටික අහු කරගන්න පුළුවන්ද කියලා මේ කැමරාවට. කඳුළු පණිනවද බඩේ? ඔක්කොම කන පෙන්නන්න බලන්න දුම් යනවද කියලා. ඉන් සර ලෙවල් එක ඔයාලට කීයක් දෙන්න පුළුවන්ද? 10යි. එරෙන්නේ. මෙහෙම ඇදින් 10න් සර ලෙවල් එක දෙන්න ඔයා 10 විඳලා තියෙන්නේ බෑනේ. අන්න ඒක. එහෙම කියන්න බෑනේ. දැන් මේක කියන්නේ ලංකාවේ කාපු රාමෙන් උනේ සරම එක සිරාවටම. මම හිතර මේ පිටතර එහෙම තියෙන්නේ පොඩ්ඩක් සර යවා ගන්න. ගල කහින්නේ මූ රතුම රතු පාටයි නේ ඔව් ආපෝජේ ටිෂු එක කඳුළු බෙහෙද ගන්න අඬා අඬා කන්නේ කඳුළු දාඩියේ දෙකම මේ වෑන් එකක් යට ඉඳලත් ඉන්න බෑ මේ ඔගලම් මේක try කරලා දෙනවද මේ සර රාමෙන් එක ඔන්න යාට මාත්‍රින් දුන්නේ challenge එක ඈ මේක මේ අම්බෝ සර කියලා මේ අයිංගරණී දෙන්නේ මොකද ඒක සරවලට කැමති අය ගන්නවා සර කියන්නේ ඇඩික්ට් වෙන දෙයක් දැන් ඔය ඇඩික්ට් වෙලා ඉන්නේ ඇඩික්ට් වෙලා ඉන්නේ අඬාඩ ගන්නවා අර සීතලට මට පිස්සුවක් හදනවනේ මේ වගේම තමයි සර ගෑවමත් පිස්සු හදනවා ඒක හැදීගෙන ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් මේක නවත්තලා මේ චීස් බූම් එක කන්න හදනනේ අනිත් කියන්නේ මේ තියෙන්නේ මේගොල්ලන්ගේ රාමෙන් half portion එක. හරිද? ඊළඟට මේ spicy එකකින් අරන් තියෙන්නේ full portion එක. portion sizes දෙකකින් එනවා. අම්මේ. මාර්සනි බයි එගත්තේ. ඒගොල්ලන්ට පේනවද ඇස්සේ කොඳුළු? මේ මාරයිකනේ cheese කියන්නේ අර දැන් සාමාන්‍යයෙන් අපි cheese කොත් ඕනම් අනම් කියලා දේවල් කනවනේ. හැබැයි ඇත්තටම ඒකේ ගොඩාක් තැන්වලින් ඒ චීසි ගතිය දැනෙනවා අඩුයි. චීසි රහ එතකොට චීස් තියෙනවා කියලා මේකේ බැලු බැලමටත් පේනවා හොඳටම චීස් තියෙනවා කියලා. ඒ වගේම තමයි ෆ්ලේවර් එක චීස් බූම් කියන නම නියමෙටම ගැලපෙනවා. මේක ළඟ තිබ්බට මම මේක දිහා හැරලවක් බලන්නේ නැහැ. ඒක පොඩ්ඩක් කෝකටත් ඈඩ් කරලා තියමු මෙහෙම. මොකද ඒක කුචීසරනේ. ඒක සම්පූර්ණයෙන් කුචීට. දැන් මේකේ ඉස්සු තියෙනකොට ඔයාලා හිතනවා ඇති මං කොහොමද කන්නේ කියලා. මේකේ මේ රාමෙන් එකට ඉස්සු මික්ස් කරලා නැහැ. ඒක නිසා මටත් එක කන්න පුළුවන්. ඉතින් මේ ඉස්සු දෙන්න මෙයාට කියලා මම මේක කනවා. මොකද කුචි බුම්ද? ආ චීස් බුම් නේ. මේ ඒකේ පොඩි සරක් තියෙනවා. එහෙමද අනේ එහෙනම් ඔය අරක කෑවොත් එහෙම? මේ මේකේ තර ආතල් චීස් ප්‍රහයනෝ ආයේ සුපිරියටම මම එකට ආසුන ඇත්තටම මේක කද්දි කටවඩේ චීස් ගෑවෙනවා එච්චර චීස් මේක කද්දි කටවඩේ චීස් ගෑවෙන්නේ නැතුව කන්න සමතෙක් මං හිතන්නේ මේ මාතරවත් පතර දිබ්බා කියලාත් නැහැ වීඩියෝ එක පටන් ගද්දි තිබ්බ නැති හෙම්බිරිසාවක් දැන් හැදිලා තියෙන්නේ රාවෙන් එක කාලා කොහරි ඊළඟට තියෙන්නේ කොත්තු. ඉතින් කොත්තුත් ඇත්තරම එක එක වර්ග ගොඩක් තියෙනවා. ඒ අතරින් අපි ස්පෙෂල් අයිටම්ස් එකක් තෝරගත්තා. ඉතින් මේ තියෙන්නේ මේ ලස්සනට රීමික්ස් කොත්තුව. ඉතින් මේක මේගොල්ලන් ස්පෙෂල් රෙසිපි එකකට හදන්නේ. ඒත් එක්කම මේ අපි ගත්ත එක චිකන්. ඉතින් චිකන් මික්ස් වෙලා තමයි මේක හැදෙන්නේ. ෆ්ලේවර් එකේ තමයි මේ වෙනස තියෙන්නේ. ඉතින් උඩින් එහෙම ලුණු කොළ එහෙම දාලා ඔන්න ඒ විදිහට තමයි මේ රීමික්ස් කොත්තුව සර්ව් වෙන්නේ. ඊළඟට තියෙන ඒක කොචි නිකන් ලොකු කෝම් පිට්ටුවක් වගේ. ඔව් ලොකු කෝම් පිට්ටුවක්. ඊළඟට තියෙන්නේ අපි ගත්ත පැස්ටා කොත්තුව. හරිද? දැන් ඒකේ වෙනස තමයි මේකේ පැස්ටාක් තියෙනවා කොත්තුත් තියෙනවා. මේ half තියෙන්නේ රොටි කොත්තු. අනිත් half එක පැස්ටා තියෙන්නේ. ඉතින් මේකත් චිකන් එකෙන් තමයි තියෙන්නේ. චිකන් මික්ස් වෙලා එළවලුත් එක්ක. ඊට පස්සේ මෙහෙම මේ චිකන් වෙනම මෙන්න මෙහෙම ලේයර් එකක් වගේ තියෙනවා ලුඩින් ලුණු දාලා එහෙම. මේ පැත්ත රොටි කොත්තු මේ පැත්ත පැස්ටා කොත්තු. මේකේ නමම පැස්ටා කොත්තු. දැන් මුලින්ම මේ කෝම් පිට්ටුව කඩලා තමයි කන්න හදන්නේ. පිට්ටු නෙමෙයි කොත්තු.
කෝන් කොත්තු කෝන් කොත්තු ඒකත් සරයි ආ මේ සර කන්න නැති අය කියලා කස්ටමයිස් කරගන්න පුළුවන් දැන් මෙතන හොයාගෙන මෙන්න සරට කන්න ආසයි විශේෂයෙන්ම ඒ හින්දා ඉතින් ඒක දවස් සර අඩු කරන්නේ නැතුව සරට ගන්න එක තමයි හොඳ මේක සාමාන්‍ය කොහොමද තියන්නේ සරටද ඉතින් කන්නෙම නැත්තම් කියලා චුට්ටක් සර අඩු කරගන්න පුළුවන් මේ චික අතරම නෝමල් කොත්තු කරනකොට වෙනස් ෆ්ලේවර් එකක් මෙලම් දානවා හරි ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක වෙනස් ෆ්ලේවර් එකක් තමයි එන්නේ මේ පැත්ත කොහමද රොටි කොත්තුනේ මේ හින්දා මේ පැස්ට සයිඩ් එකෙන් මුලින්ම කමු ඒකත් මේ ක්‍රීමි පැස්ට එකක් විදිහට දියන ඕ ඒක මාරුයි मगे आसाट धरण विधि मैं क्रीमी फ्लेवर मार चिकन बिरयानी का किधिंग मेकटर में हम चिकन पीसेस देखा क्ती है ना इलागड़े भीतर आती है ना एक थंबला बदला दिए ने इलागड़े राइस से का ये ते कुम ग्रेवी का खाम में ना मैंने मेवी दिया था ग्रेवी का ही सलाद देखा ही मेकअप बिरयानी हिंदा अतिन कांडनो ने तो बोलता मैं हम दर राह दे रहे हैं අනාගෙන කන්න මෙහෙම ග්‍රේවි එකක් දාගෙන මෙන්න මේ වගේ ඊළඟට සලඩුත් දාගමු නඩ හොඳට අනලා තමයි මේක කණ්ඩ ඕනේ මම ආසයි පිටර මෙහෙම තම්බල බදලා දිනවනවා වෙනම ෆ්ලේවර් එකක් තියෙනවා मनल मट कवन ससम सस बिरयानी විතර කහමදේ සුදුමදේ දෙකම දාලා හොඳට අනන්න අනනෝ බලන් ඉද්දි මට කෙලකිලෙනවා
ඩෙසර්ට් එක විදිහට ගත්තේ කෙලින්ම රාමෙන් එකක්. දැන් හිතන්නකෝ මෙතන ස්පයිසි රාමෙන් එකක් කෑවා. ඊළඟට චීසි බූම්. ඒ කියන්නේ චීසි ෆ්ලේවර් එකට තියෙන රාමෙන් එකක් කෑවා. දැන් ඩෙසර්ට් එක විදිහට ගන්න හදන්නේ චොක්ලට් රාමේ. ඉතින් මේක මෙගලගේ මෙනු එකේ තියෙන්නේ චොකෝ රා රා කියලා. මේක චොක්ලට් දාලා උඩින් ස්මාටිස් දාලා චොක්ලට් ෆින්ගර්ස් දාලා ස්පෙෂල් රෙසිපි එකකට හදලා තියෙන රාමෙන් එකක්. ඒ කියන්නේ මෙතන පට්ට සැරටත් රාමෙන් තියෙනවා. ඒ වගේ මේ වගේ වෙන පැණි රසටත් රාමෙන් තියෙනවා. ඒ කියන්නේ කොචේ දැන් මෙතන පට්ට සැරට රාමෙන් තියෙන හින්දා ඒ සැර මැකෙන්න තමයි මං හිතන්නේ මේ පැණි රස රාමෙන් එකක් දාලා තියෙන්නේ. ඔව් ඔප්ෂන්ස් දීලා තියෙනවා. හැබැයි අපි මේ මෙච්චර පැණි රහට රාමෙන් කන්න හදන පළවෙනි පාරනේ. පළවෙනි පාර. ඕගලන් දැකලා තියෙනවද චොක්ලට් රාමෙන් මීට කලින්? අපි පළවෙනි පාරට තමයි මේක try කරන්න හදන්නේ. අඩේ මෙච්චර කල් ඇයි මේ සරට කකා දුක් වෙන්නේ කියලා හිතනවා. මරයි මම. අඩේ සිරාවට මම. මෙහෙම එකක් හිතිච්ච එකත් මරු. එහෙනම් කුචි එක සැරේ ගන්න ඕන අර සැරම රාමෙන් එකයි. ඒ කියන්නේ අධික සැර රාමෙන් එකයි. ඔය රාමෙන් එකයි දෙකම අරගෙන දෙපැත්තෙන් තියාගෙන අරකින් කටයි ඕකෙන් කටයි. නේ එහෙම නෙමෙයි මේක ඩෙසර්ට් එක විදිහට තමයි මරු. අනිත් එක මේ හොඳට චොක්ලට් තියෙනවා. ඒ කියන්නේ මේ අර දැන් හිතන්නකෝ රාමෙන් සුප් රාමෙන් එක ගත්තොත් අර පොද්ද වගේ තියෙන ඒ වගේ මේ චොක්ලට් සෝස් එක හොඳට තියෙනවා. අනිත් එක මේ මං හිතන්නේ හොඳ චොක්ලට් එකක් යූස් කරලා තියෙන ඒ හින්දා අරන් හරි රහයි මේක. දැන් අර සැර ඔක්කොම කැපිලා ගියාද? සැර කැවල්. ඒ චොක්ලට් නේ තනි කර. අතර මේ කියන්නේ නූඩල්ස් මේ රාමෙන් ද මොකක්ද මේ කියලා කියන්නේ හිතා ගන්න බෑ. මේක වෙනස් ඩෙසර්ට් එකක්. මේක මෙතනට ආවොත් අනිවාර්යෙන් try කරන්න. අතරම පුංචිය ගොඩක් ආස වෙයි. අපි දෙන්නා කිදි පුංචි ළමයි හින්දා අපි දෙන්නා ගොඩක් ආසයි. මල් වගේ නේ. ඒ කියන්නේ මගේ ජීවිතේ මං කාපු වෙනස්ම ඩෙසර්ට් එකක් මේක. මේක මරු. අතරම ආවොත් මේක try කරන්න. ඔයා කතා කරන්න මං ගන්න. මාර ගතිය. මාරම ගතිය. මේක නම් මාර සොයා ගැනීමක් ඈ. යන්නේ. ඒක නම් උඩින්ම ලකුණු දෙනවා මම. යන්නේ. අතේ නෑ. මාරම ගතිය. ඒත් එක්කම මේ හරි රැවුල වැහිලා මගේ රැවුලෙන් මේ. හරි රැවුල මෙතන. මගේ රැවුලෙන් වැහිලා තිබ්බ හරි රැවුල. ඒත් එක්කම මෙතන මාර විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ප්‍රෙග්නන්ට් කෙනෙක් ආවොතින් ගන්න පළවෙනි කෑම එක එයාට නොමිල දෙනවා. ඔව්. ඉතින් ඇත්තටම මේක ගොඩක් තැන්වලින් මේ මම දැකලම නැති තරම්. ඉතින් මේකේ තමයි අපි ගිය තැන්වලින් අපි මුලින්ම එක දැක්ක එක මාර හොඳ දෙයක්. එතකොට ඒ බිරුණුත් සත්‍රින් සහ කටට රහට කෑම වේලක් ගන්න පුළුවන්. ඉතින් මේක බලන ඔයත් එහෙම ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඔයගලන් එන පළවෙනි ඇවිල්ලා ගන්න පළවෙනි මීල් එක ඔයටයි පුංචි ඉපදෙන ඉන්න බබටයි නොමිලේ හම්බ වෙනවා මෙතන. ඉතින් එක සැරේ දෙන්නෙක්ට මේ කෑම එක හම්බ වෙනවා නේ. එහෙනම් ඔන්නෝම තමයි අපි මාතර හෙල රැවුලගේ කට ගැස්මට ඇවිල්ලා ගත්තු එක්ස්පීරියන්ස් එක කොහොම හරි මාතරින් කුචීට ඇඬෙන්න දුන්නා. මාතර ඇවිල්ලා කිලින්ම මාතරින් ඇඬ වෙව්වා. අඬෝල හැබැයි එන්න ඉතර සතුරු කරලා තමයි යවන්නේ. මම කට සැර දීලා පැණි රස දීලා ආයේ අර ෆුල් සුපිරි එක්ස්පීරියන්ස් එකක් දීලා තමයි මාතරින් ඔබ පිටත් කරවන්නේ. ඔව්. එහෙනම් ඉතින් ඔයාලට හිතුන දේවල් පස්සේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒත් එක්කම ඔයාලා මාතර උනා හෝ නැතා හෝ ඔයාලා මෙතනින් මේ රසවල් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ඔයාලගේ අත්දැකීමත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න. ඔව්. මේ වගේම තව රස පිරුණු කතන්දර බලන්න කැමති නම් subscribe කරලා bell icon එකට click කරලා තියාගන්න. එහෙනම් ඊළඟ දවසේ මේ වගේම කෑම් බීම පිරිවරාගෙන ආව හම්බෙන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආතල්ලකේ ඉමු. මේ දිනේ චොක්ලට් රාමෙන් එකේ අවසන් තප්පර කිහිපය. හැබැයි හැන්දක් කිල්ල ගත්තා නම් මිට ලේසි නේ. හැබැයි හැන්දක් කිල්ල ගත්තා නම් ඉක්මන් ඉවර වෙනවා. දැන් පොඩ පොඩ ඉවර වෙන්නේ. චොක්ලට් නාගෙන කන්නේ. රැවුලේ ඉඳන් චොක්ලට්. හිල රැවුලේ චොක්ලට්.